අන්කොමන් විද්‍යාපන්තියට සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා මේ අපේ පළවෙනි එපිසෝඩ් එක. එතකොට මගේ channel එක තුලින් මම කතා කරන්නේ අපස සාමාන්‍ය පෙළ විද්‍යා විෂය ධාරාවට අදාළ සිද්ධාන්ත කොටස් සහ අදාළ ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු සපයන්නේ කොහොමද කියලා තමයි ඔයාලට මම කියලා දෙන්නේ. හරි එතකොට අද අපි පළවෙනි එපිසෝඩ් එකෙන් ගේන්නේ අපස සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයේ රසායන විද්‍යා කොටසට අයිති වෙන විද්‍යුත් රසායනයේ කොටස සම අද අපි පටන් ගන්න. එතකොට විද්‍යුත් රසායනයේ කොටස අපි ගත්තාම විද්‍යුත් රසායනය කියන්නේ ඔයාලගේ සිලබස් එකේ නිපුණතාවය දෙක යටතේ තියෙන ඒකකයක්. එතකොට ඔයාලගේ පෙළ පොතේ විද්‍යුත් රසායනයේ කොටස තියෙන්නේ 12 වෙනි පාඩමට විද්‍යුත් රසායනයේ. හරි. එතකොට ගුරුවත් පොතේ ගත්තොත් නිපුණතාවය දෙක යටතේ නිපුණතා මට්ටම දෙකයි හය දෙකයි හත දෙකයි අට කියන මේ උප කොටස් යටතේ ඔයාලට අධ්‍යයනය කරන්න පුළුවන්. එතකොට නිපුණතා මට්ටම දෙකයි හය යටතේ ඔයාලා අධ්‍යයනය කරනවා විද්‍යුත් රසායනික කෝෂ පිළිබඳ. රයිට්. ඒ වගේම නිපුණතා මට්ටම 2.7 යටතේ ඔයා විද්‍යුත් විච්ඡේදනය විද්‍යුත් විච්ඡේදනය පිළිබඳව දෙන කරමු. හරි. ඒ වගේමයි 2.8 කොටස යටතේ ඔයා ලෝහ විකාදනය කියන කොටස දෙන කරමු. ලෝහ විකාදනය. හරි. එයි මම මෙහෙම කියුවේ. ඔයා දැන සිටියේ යුතුයි පේපර් එකේ කොහෙටද මේ එක කියන්නේ කියලා. හරි. එතකොට පේපර් එකේ කොතනටද ඔයා එන්නේ කියලා දැනගත්තාම මේ ඒකකය ඔයාට පුළුවන් පහසුවෙන් ඔයා එක්සෑම් එකට යනකොට රෙඩි වෙලා යන්න මම අහවල් ප්‍රශ්නේ කරනවා කියලා. එතකොට සාමාන්‍ය ඔයාලට පේපර් එකේ දෙක කොටසේ මම දෙකොටසර ගැන කතා කරන දෙක කොටසේ ඒ ව්‍යුහගත රචනා කොටසේ සාමාන්‍යයෙන් තුන්වෙනි ප්‍රශ්නෙට එන්නේ මෙන්න මේ නිපුණතාවය දෙක කියන කොටස. පැහැදිලිද? එහෙනම් ඔයාලට මේ ඒකකය පිළිබඳව ඉගෙන ගැනීම තුලින් ඔයාලට නිපුණතාවය දෙක කියන කොටස පිළිබඳව එන ඕනම ප්‍රශ්නයකට පිළිතුරු සපයන්න පුළුවන්. ඒ වගේමයි දෙක කොටසේ මම ගන්නා දෙක කොටසේ B ගත්තොත් දෙක කොටසේ B වල අපිට 7 වෙනි ප්‍රශ්නේදී sorry 6 වෙනි ප්‍රශ්නේදී අපිට මේ විද්‍යුත් රසායනයේ ප්‍රශ්නයක් අපිට බලා ගන්න පුළුවන්. හරිද? ඒ වගේමයි අපිට 9 වෙනි ප්‍රශ්නේදී හරි B කොටසේ 9 වෙනි ප්‍රශ්නේ අපිට බලා ගන්න පුළුවන් විද්‍යුත් රසායනයේ ඒකකයෙන් දෙන ප්‍රශ්න ටික. පැහැදිලිද? හරි. එතකොට මෙන්න මේ ටික ඔයා දැන සිටිය යුතුයි එක්සෑම් එකට යනකොට. හරි. එතකොට අපි ඉස්සල්ලාම බලමු මේ විද්‍යුත් රසායනික කෝෂ කියන කොටස කොයි වගේද කියලා. එතකොට විද්‍යුත් රසායනික කෝෂයට ඉගෙන ගන්න තියෙන සිද්ධාන්ත සියල්ලම මම ඔයාලට උගන්වනවා. හරි. එතනින් ඔයාලට පාස් පේපර්ස් පෙරහුරු ප්‍රශ්න පත්‍ර ඔය වගේ දේවල් කරන්න යන්නේ. එතකොට විද්‍යුත් රසායනික කෝෂ ගැන කතා කරනකොට විද්‍යුත් රසායනික කෝෂ කියන ඒවා ඔයාලට නුගුරු දෙයක් නෙමෙයි. සාමාන්‍යයෙන් ඉදිරියදා ජීවිතයේදී ඔයාලා භාවිතා කරන බොහෝ උපකරණවල මේ විද්‍යුත් රසායනික කෝෂ අඩංගු වෙනවා. එතකොට මං අතේ තියෙනවා ඔයාලා භාවිතා කරන උපකරණවල තියෙන මේ කෝෂ වගේම බැටරි කිහිපයක්. මේ තියෙන්නේ මොබයිල් ෆෝන් බැටරි එකක්. එතකොට ඔයාගේ මොබයිල් ෆෝන් එකේ මේ වගේ බැටරි එකක් තියෙනවා. එතකොට මේකෙන් තමයි ඔයාගේ මොබයිල් ෆෝන් එක ක්‍රියාත්මක වෙන්නේ ඒ අවශ්‍ය විදුලි බලය සැපයෙන්නේ. ඒ වගේම මං ගාව තියෙනවා පෙන්ටෝච් බැටරි දෙකක්. එතකොට මේවා තුලත් විදුලිය නිෂ්පාදනය වෙන්නේ මේ විදුත් රසායනික කෝෂයක විදුලිය නිෂ්පාදනය වෙන ක්‍රමයට. එතකොට මේ තියෙන්නේ කෝෂ
එතකොට මේ තියෙන්නේ බැටරි. ඒ කියන්නේ මේ වල කෝෂ කිහිපයක එකතුවක් තියෙනවා. පැහැදිලිද? හරි. අපි බලමු මේ විදුත් රසායනික කෝෂයක සිදුවෙන ක්‍රියාවලිය කුමක්ද කියලා. හලෝ. අපි විදුත් රසායනික කෝෂ ගැන කතා කරන්න යන්නේ. ඔයාලා දන්නවා එදිනදා ජීවිතේ කටයුතු සඳහා භාවිත කරන බොහෝ උපකරණ වල මේ රසායනික කෝෂ කියන ඒවා අන්තර්ගත වෙනවා. හරි උදාහරණයක් විදියට වාගේ අතේ බඳින ඔරලෝසුවේ, ඒ වගේම වාගේ මොබයිල් ෆෝන් එකේ, ඒ වගේම වාගේ ගෙදර තියෙන බිත්තිවල ඔරලෝසුවේ, ඒ වගේම වාගේ ගෙදර තියෙන නොයෙකුත් උපකරණ වල මේ කෝෂ හා බැටරි කියන ඒවා භාවිතා වෙනවා. හරි එතකොට මොකද්ද මේ කෝෂයක් කියලා කියන්නේ? දැන් කෙනෙක් ඔයගෙන් අහුවොත් මොකද්ද රසායනික කෝෂයක් කියන්නේ කියලා ඔයාලට උත්තරයක් තියෙන්න ඕන. හරි. ඒ වගේම මතක තියාගන්න රසායනික කෝෂයක අඩංගු වෙන රසායනික ද්‍රව්‍ය. එතකොට රසායනික ද්‍රව්‍ය මොකද වෙන්නේ? විද්‍යුත් ශක්තිය බවට පත් වෙන රසායනික ද්‍රව්‍ය. හැදලිද? එතකොට රසායනික කෝෂය තුල ගබඩා වෙලා තියෙන රසායනික ද්‍රව්‍ය වල තියෙන රසායනික ශක්තිය විද්‍යුත් ශක්තිය බවට තමා පරිණාමණය වෙන්නේ. එතකොට එතන සිදුවෙන ශක්ති පරිණාමණය ඔයා දැන සිටිය යුතුයි. හරි. එතකොට බලන්න රසායනික කෝෂයක් කියන්නේ මොකද්ද කියලා හෙව්වොත් සරලව කියන්න පුළුවන් රසායනික කෝෂයක් කියලා කියන්නේ රසායනික ක්‍රියාවලියක් මගින් විදුලිය නිපද විය හැකි ඇටෝමකට තමයි කියන්නේ විද්‍යුත් රසායනික කෝෂයක් කියලා. රසායනික කෝෂයක් කියන්නේ මොකද්ද? රසායනික ක්‍රියාවලියක් මගින් විදුලිය නිපද විය හැකි නැත්නම් විදුලිය නිපදවා ගත හැකි ඇටෝම විද්‍යුත් රසායනික කෝෂයක් විදිහට අපි හඳුන්වනවා. හරි. ඔයාලා නෝට් එකක් දාගන්න පුළුවන් විද්‍යුත් රසායනික කෝෂයක් කියන්නේ මොකක්ද කියලා. හරි. එතකොට අපි විද්‍යුත් රසායනික කෝෂයක සිදුවන ක්‍රියාවලිය මොකක්ද කියලා අධ්‍යයනය කරොත් අපි මෙන්න මේ විදිහට බීකරයක් අරගෙන ඒකට තනුක සල්ෆියුරික් අම්ලය දාලා සිංක් කෑල්ලක් ඕකෙ ඉල්ලනවා. හරි. එතකොට මෙතනදී ඔයාලට දකින්න පුළුවන් වෙන නිරීක්ෂණ මොනවාද? සාමාන්‍යයෙන් මේක මේ හත වසරේ හය වසරේ ඉඳලා කරනවා මේ. හරි. එතකොට ඔයාලට මේ ගැන පොඩි එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. මේක 9 වසරේදීත් ඔයාලට අහු වෙනවා මේ කොටස. ඒක නිසා පහසුවෙන් මේක කියන්න පුළුවන් මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. හරි. එතකොට බලන්න මෙතනදී සිද්ධ වෙනවා නිරීක්ෂණ දෙකක් අපිට දකින්න පුළුවන් වෙනවා. එකක් තමයි සෙන් තහඩුව දිය වෙනවා නේ. සින්තාඩුව දිය වෙනවා මෙතන. අනිත් එක තමයි සින්තාඩු අසලින් වායු බුබුලු පිට වෙනවා. රයිට්. එරික්ෂණ දෙකයි. එකක් තමයි සින්තාඩුව දිය වීම, අනික සින්තාඩු අසලින් වායු බුබුලු පිට වීම. හරි. හරි. අපි බලමු දැන් සින්ක බැලල ඇයි දිය වෙන්නේ කියලා. එතකොට සින්ක බැලල දිය වෙන්නේ මේකයි හේතුව. හරි. සින්ක බැලල හැදිලා තියෙන සින්ක් පරමාණු මේ තහඩුව මත ඉලෙක්ට්‍රෝන රඳවලා සින්ක් ධන දෙක අයන විදිහට මේ ද්‍රාවණයට එකතු වෙනවා. හරි. එතකොට සින්ක් පරමාණු මේ විදිහට ද්‍රාවණයට එකතු වෙනකොට ඉලෙක්ට්‍රෝන පිට කරලා මොකද වෙන්නේ? මේ සින්ක් කැබැල්ල හැදිලා තියෙන පරමාණු ප්‍රමාණය අඩු වෙනවා. එතකොට අපිට පේනවා මේ සින්ක් කැබැල්ල දිය වෙනවා කියලා. හරි. මට මේ සිද්ධිය සමාන කරන්න පුළුවන් මෙහෙම දෙයකට. හරි. ඔයා හිතන්න කොල්ල කට්ටිය යනවා වැවක නාන්න. දැන් වැවක නාන්න ගියාට මෙයාලා ඇඳුම් අරන් යන්නේ නැහැ. දැන් වැවේ වතුර ටික දකින්නකොට මෙයාලට නාන්නත් ඕන, හැබැයි ඇඳුනුත් නැහැ. මොකද කරන්නේ? මේ කොල්ල ටික මේ වැව් බැම්ම උඩ ඇඳුම් ගලවලා තියලා නිර්වතින් පයින්නවා මේ ජලාශයට. නිර්වතින් පයින්නවා ජලාශයට. හරි. එතකොට මේ වැව් බැම්ම උඩ ඇඳුම් තියෙනවා කොල්ල ටික ඔන්න ජලාශය. හරි. ඔන්න මම මේක සමාන කරනවා මෙන්න මෙහෙම. හරි. සින්ක් කියන කොල්ල ඉලෙක්ට්‍රෝන කියන ඇඳුම් මේ සින්ක් කැබල් කියන වැව් බැම්ම උඩ ගලවලා තියලා තනුක H2SO4 කියන ද්‍රාවණයට පනිනවා. හරි. එතකොට මොකද වෙන්නේ? මේ සින්ක් කැබල් ටික ටික අඩු වෙනවා. හරි. එතකොට ඔන්න ඔය සිද්ධියට ඔයාලා සමාන කරගන්න සින්ක් කැබැල්ල දියවෙන්නේ කොහොමද, ඉලෙක්ට්‍රෝන රැඳෙන්නේ කොහොමද කියලා. හරි. හලමයි. අපි බලමු මේ සින්ක් කැබැල්ල දියවීමට අදාළ ප්‍රතික්‍රියාව කොහොමද කියලා. හරි. එතකොට මේ සින්ක් කැබැල්ල දියවීමට අදාළ ප්‍රතික්‍රියාව වෙන්නේ මේ සින්ක් පරමාණු. හරි.
ඉලෙක්ට්‍රෝන පිට කරලා සිග් දන දෙක අයන විදිහට පත් වෙනවා. එතනදී ඉලෙක්ට්‍රෝන දෙකක් පිට වෙනවා. හරිද? එතකොට මෙතනදී ඔයාලා දන්නවා මේ තණුක H2SO4 කියලා කියන්නේ නැත්නම් H2SO4 අම්ලය කියලා කියන්නේ ප්‍රබල අම්ලයක්. එතකොට ජලීය ද්‍රාවණයකදී මෙයා පූර්ණ ලෙස අයනීකරණය වෙලා හරි මෙන්න මේ විදිහ නැත්නම් තණුක H2SO4 අම්ලය ජලීය ද්‍රාවණයකදී මෙන්න මේ විදිහට පූර්ණ ලෙස විඝටනය වෙනවා. හරි. එතකොට H+ උයි සල්ෆේට් අයනයි හැදෙනවා. හරි. එතකොට මුන්ටික ඇඳුම් ගලවලා නාන්න ගියා. ඔන්න මුන්ට කලින් බැස් එකෙක් ඔන්න ඇඳුම් නැතුව ඉඳලා මුන්ගේ ඇඳුම් ඇඳගෙන හොරාට ඔන්න මාරු වෙනවා. හරි. මොකද වෙන්නේ? H+ දෙන්නේ ඉලෙක්ට්‍රෝන දෙකක් ලබාගෙන ඔන්න හොරාට මාරු වෙනවා H2 ගෑස් එක විදිහට. හරි. ඒක තමයි සින්ක් කැබල්ලාසලි වායු බුබුළු පිටින්. හරි. එන්න ඔන්න ඔයාලට නිරීක්ෂණ දෙක සඳහා ඔන්න හේතු දෙක පැහැදිලි කරා. මොකද්ද පළවෙනි නිරීක්ෂණය? සින්ක් කැබල් දියවීම. සින්ක් කැබල් දියවෙන්නේ ඇයි? සින්ක් පරමාණු සින්ක් ලෝහයේ මත ඉලෙක්ට්‍රෝන රඳවලා සින්ක් ධන දෙක විදිහට ද්‍රාවණගත වෙන්නේ හින්ද. ඔන්න පළවෙනි එකට අදාළ නිරීක්ෂණය. හරි. අදාළ හේතු. ඊට පස්සේ ඔයාලට දකින්න පුළුවන් වුණා සින්ක් තහඩු අසලින් වායු බූළු පිට වෙනවා. ඇයි ඒ වායු බූළු පිට වෙන්නේ? මේ අම්ලයේ විඝටනයෙන් හැදෙන මේ H+ මොකද වෙන්නේ? සින්ක් තහඩු අසලට ගිහිල්ලා සින්ක් තහඩුව මත තියෙන ඉලෙක්ට්‍රෝන අරගෙන එයා H2 වායුව විදිහට පිට වෙනවා. අන්න ඒක නිසා තමයි මෙතනින් වායු බූළු පිට වෙන්නේ. හරි. එතකොට ඔයාලට මෙන්න මේ ප්‍රතික්‍රියා ටික දැන් ඔන්න ලියා ගන්න පුළුවන්. එතකොට මතක තියාගන්න මේවා අමුතුවෙන් හදන්න දෙයක් නැහැ ඔයා. හරි. මේවා අමුතුවෙන් හදන්න දෙයක් නැහැ. ඔයා මේ උගන්නන ටික නැවත නැවත පුහුණු වෙන්නයි තියෙන්නේ. හරි. කටපාඩම් කරන්න එපා. නැවත නැවත මම මේ කියන දේ හොඳට මෙනෙහි කර කර පුහුණු වෙන්න. හරි. කටපාඩම් කරන්න නම් යන්න එපා. කටපාඩම් කරොත් ඔයාලට කොහෙද හරි පැටලෙන්න පුළුවන්. හරි. ඒ නිසා නැවත නැවත ලියලිය මේවා පාඩම් කරන්න. හරි. එතකොට මේ ටික තමයි සින්ක් කැබල්ලක් හා තනුක H2SO4 අම්ලය අතර ප්‍රතික්‍රියාවෙදි සිද්ධ වෙන්නේ. හරි. දැන් ඔයාලා බලනවා ඇති මේ ඇයි මේ මම මේ එක එක මේ සමහර ළමයි දන්නවා ඇති සමහර ළමයි නොදන්නවා ඇති. ඇයි මේ එක එක මේ මෙතන මේ H+ අයන ගාවට AQ දැම්මා මෙතන H2 ගාවට ගෑස් දැම්මා. ඇයි මෙහෙම වෙන්නේ කියලා ඔයාලා හිතනවා ඇති සමහර වෙලාවට. දැන් මෙතනත් මම දාන්නම් මෙතනත් A+ මීඩියම්. ඇයි මෙහෙම වෙන්නේ? මේ තමයි මෙයාගේ භෞතික தත්ත්වය. හරි. එතකොට මේ භෞතික தත්ත්ව ලියනවා නම් AQ දාන්නේ අපි ජලයේ දිය වෙලා හදපු ද්‍රාවණ තියෙනවා නම් ඒවට AQ දාන්න. හරි. AQ කියලා. එතකොට අපි G අකුර දාන්නේ වායුමය මාධ්‍යයේ තියෙන අයට. S දාන්නේ සොලිඩ් එකක් කියන්නේ ඒ කියන්නේ ඝනයක් කියන්න තමයි S අකුර දාන්නේ. හරි. ඒ වගේම L අකුර සිම්පල් L අකුර දානවා නම් එයා ද්‍රව තත්ත්වෙන් තමයි. පැහැදිලිද? එතකොට ඔයාලට ඉදිරියේදී මේ ටික වැදගත් වෙයි. ඔයාලා අම්ල බස් පාඩමේදී ඒ වගේම අටවෙනි පාඩමේදී රසායනික ප්‍රතික්‍රියා ආශ්‍රිත තාපේ පරයස් කියන පාඩමේදී මෙන්න මේවා ටික අධ්‍යයනය කරලා ඇති. හරි. අපි පසුවට ඒවා ටික කතා කරමු. ඔයාලට මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් ඒවත්. හරි. එතකොට මේ ටික ඔයාලට වැදගත් වෙනවා මේ භෞතික தত্ত্ব දානකොට. හරි. වරහන් ඇතුලේ භෞතික தত্ত্ব දාද්දි ඔයාලට එතකොට ගැටලුවක් වෙන්නේ නැහැ. හරි. එතකොට ඔයාලට මෙන්න මේ කොටස ටිකකට මම දැනට නවත්තලා මේ ඉස්සරහට යන්න වැදගත් වෙන ටිකක් අර නිකන් හොත් නිකන් කෑමකට රසකාරක වුණා වගේ මෙන්න මේ ප්‍රතික්‍රියා ලියද්දි දැනගන්න ඕන ඒවා විතරක් මම ගන්නවා දැනගන්න ඕන කරුණු ටිකක්. හරි. ඒක යටතේ වැදගත් වෙන ප්‍රධාන දෙයක් තමයි මෙන්න මේක. මොනවාද? අර්ධ ප්‍රතික්‍රියා.
අර්ධ ප්‍රතික්‍රියා. පැහැදිලිද? අර්ධ ප්‍රතික්‍රියා. සාමාන්‍යයෙන් බලන්න අර්ධ ප්‍රතික්‍රියාවක් කියලා කියන්නේ දැන් ඔයා හිතන්නකෝ ඉස්සල්ලා තිබුණනේ සිංක් මොනවාද මේ? සිංක් ලෝහය හැදිලා තියෙන සිංක් පරමාණු වලින්. හරි. එතකොට සිංක් පරමාණු මොකද වෙන්නේ? ඉලෙක්ට්‍රෝන පිට කරලා සිංක් ධන දෙක අයන හදනවා. හරි. ඉලෙක්ට්‍රෝන දෙක පිට කරලා इलेक्ट्रॉन देखा पिटा कर ला सिंक दाने देखा है ना अदर हरी डैम वो को तो नहीं मेतन डैम मेतन है सिंक क्या ने परमाणु आ मेतन है सिंक दाने देखा क्या लग क्या ने आये ने ये ना मुकाद्दो उन्हें मैं परमाणु की ने प्रवेद है आये ने की ने वेनत प्रवेद या बड़ बात तूना हरी डैम मेतन है दीपालन देखा ही H plus ජලීය මාධ්‍යයින් ඉලෙක්ට්‍රෝන දෙකක් අරගෙන එයා වායුමය මාධ්‍යයින් අණුවක් බවට පත් වුණා සමපරමාණුක අණුවක් බවට පත් වුණා පැහැදිලිද එතකොට මෙතනදී වාට පේනවා එක ප්‍රභේදයක් තවත් ප්‍රභේදයක් බවට පත් වෙලා මෙන්න මේ විදිහට මේ රසායන විද්‍යාවේදී යම් ප්‍රභේදයක් තවත් ප්‍රභේදයක් බවට නැත්නම් යම් ප්‍රභේදයක් වෙනත් ප්‍රභේදයක් බවට ඉලෙක්ට්‍රෝන පිට කරමින් හෝ ලබා ගනිමින් පත්වෙන් වීම නිරූපණය කරන ප්‍රතික්‍රියාවකට කියනවා අපි මොකක් කියලාද අර්ධ ප්‍රතික්‍රියාවක් කියලා. මොකද්ද යම් ප්‍රභේදයක් ඉලෙක්ට්‍රෝන පිට කරමින් හෝ ඉලෙක්ට්‍රෝන ලබා ගනිමින් හෝ වෙනත් ප්‍රභේදයක් බවට පත්වීම නිරූපණය කරමින් ලියන ප්‍රතික්‍රියාව වලට අපි කියනවා මොනා කියලාද අර්ධ ප්‍රතික්‍රියා කියලා. පැහැදිලිද? එහෙනම් මේ අපි ඉස්සල්ලා ලියුවේ මේක අර්ධ ප්‍රතික්‍රියාවක් නෙමෙයි. මේක විඝටන ප්‍රතික්‍රියාවක්. අම්ලයක විඝටන ප්‍රතික්‍රියාවක්. මේ අපි ඉස්සල්ලා ලියුවේ අර්ධ ප්‍රතික්‍රියා මතක තියාගන්න ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමෙන් හෝ පිට කරමින් යම් ප්‍රභේදයක් වෙනත් ප්‍රභේදයක් බවට පත්වීම නිරූපණය කරමින් ලියන ලබන ප්‍රතික්‍රියාවලට තමයි අර්ධ ප්‍රතික්‍රියා කියලා කියන්නේ. ඔයාලට නෝට් එකක් අවශ්‍ය නම් දාගන්න. මම මේ තව ප්‍රතික්‍රියා ටිකක් ලියන්න. ඔන්න කොප ධන 2 අයන ඒක්වස් මීඩියම් ඉලෙක්ට්‍රෝන දෙකක් ලබාගෙන මොකද වෙන්නේ? පත් වෙනවා කොප පරමාණු බව. හරි. ඊට පස්සේ ක්ලෝරින් ඉලෙක්ට්‍රෝනියක් ලබාගෙන පත් වෙනවා ක්ලෝරයිඩ් අයනී බවට. පැහැදිලි? ඔන්නඔක තමයි සිද්ධ වෙන්නේ. හරි. එතකොට බලන්න මෙන්න මේ වගේ ප්‍රතික්‍රියාවල තමයි අර්ධ ප්‍රතික්‍රියා කියලා කියන්නේ. හරි. එතකොට ඔයාලා පටල ගන්න එපා. මේ අර්ධ ප්‍රතික්‍රියා කියන්නේ මොකද්ද? අර්ධ ප්‍රතික්‍රියාවල් ලියන්න කියදි කොහොමද අර්ධ ප්‍රතික්‍රියාවල් ලියන්නේ? ඕවා පටල ගන්න එපා. පැහැදිලි? හරි. ඒක නිසා හරි විදිහට ගැට නැතුව පැහැදිලිව නිරවුල්ව මේ විෂය ඉගෙන ගන්න අනිවාර්යයෙන්ම මොන ප්‍රශ්නයක්වත් ඔයාලට ලියන්න පුළුවන්. හරි. දැන් ඔයාලා අර්ධ ප්‍රතික්‍රියා කියන්නේ මොකක්ද කියලා දන්න. හරි. දැන් සිංතාඩුව දියවීමට අදාළ අර්ධ ප්‍රතික්‍රියාව මෙන්න මේ විදිහට මම ලියනවා ආයේ. මේ අර්ධ ප්‍රතික්‍රියාව මම අංක 1 කියලා මම කරනවා. ඊට පස්සේ මම අර අම්ලයෙන් ලැබිච්ච H+ ඉලෙක්ට්‍රෝන ලබාගෙන H2 ගෑස් එක බවට පත්වීමට අදාළ ප්‍රතික්‍රියාව ලියලා ඒක අංක 2 කියලා මම නම් කරනවා. පැහැදිලිද? මතක තියාගන්න මේ තියෙන්නේ අර්ධ ප්‍රතික්‍රියා. හරි. මේ අර්ධ ප්‍රතික්‍රියා මේ අර්ධ ප්‍රතික්‍රියා ටික වාට මේ අර්ධ ප්‍රතික්‍රියා දෙක වාට එකතු කරලා සුදුසු පදේ එකතු කරලා වාට ලබා ගන්න පුළුවන් තුලිත අයනික සමීකරණය. අපි බලමු කොහොමද වෙන්නේ කියලා. දැන් මේ බලන්න මේ මේ එක ප්‍රතික්‍රියාවේ වම් පැත්ත තියෙනවා දෙක ප්‍රතික්‍රියාවේ වම් පැත්ත තියෙනවා. එතකොට මේ ප්‍රතික්‍රියා දෙකේ වම් පැති දෙක වෙනම එකතු කරන් එකට එකතු කරන්න මේ ප්‍රතික්‍රියා දෙකේ දකුණු පැති දෙක එකට එකතු කරන්න. හරි. එතකොට බලන්න මෙතන සිංක් සොලිඩ් එක ධන. ඊට පස්සේ මම යනවා 2 H+ aqueous medium ධන
දෙකයි ඉලෙක්ට්‍රෝන හරි පත් වෙනවා ඊට පස්සේ මේ පැති දෙක එකතු කරනවා හරි සින් 2 ප්ලස් aqueous medium deca electron dana H2 gas ළමයි මතක තියාගන්න මෙහෙම මේ ප්‍රතික්‍රියා දෙක එකතු කරන්න පුළුවන් මේ මේ තියෙන ඉලෙක්ට්‍රෝනයි මේ තියෙන ඉලෙක්ට්‍රෝනේ සංඛ්‍යාවෙන් සමාන වුණොත් විතර එහෙම සමාන වුණේ නැත්නම් ඔයාලට ගුණ කරලා හදා ගන්න වෙනවා ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. අපි ඒක ඉස්සරහට කතා කරනවා විද්‍යුත් විච්ඡේදනයේ කොටසදී කොහොමද එහෙම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව ගුණ කරලා හදා ගන්න කියලා. පැහැදිලිද? හරි. එතකොට මේ බලන්න මෙයාගේ මේ තියෙන මේ ඉලෙක්ට්‍රෝන දෙකට හරි මේ ඉලෙක්ට්‍රෝන දෙක කපන්න පුළුවන්ම. හරි. එතකොට මට අවසාන ප්‍රතිඵලයේ විදිහට එනවා උන්න සින්ක්ස් සොලිඩ් එක ප්ලස් 2H+ aqueous medium හත් වෙනවා සින් ධන දෙක aqueous medium plus H2 gas එක විදිය right මේක තමයි තුලිත අයනික සමීකරණ ඔන්න තව එකක් ඉගෙන ගන්න ඉස්සල්ලා ඉගෙන ගත්තා අර්ධ ප්‍රතික්‍රියා කියන්නේ මොකක්ද කියලා ඔන්න දැන් අර්ධ ප්‍රතික්‍රියා සුදුසු පරිදි එකතු කරලා ඔයා ලබා ගත්තා මොකක්ද තුලිත අයනික සමීකරණේ මේක තමයි කියන්නේ තුලිත අයනික සමීකරණේ කියලා විද්‍යුත් රසායනික කෝෂයක මේක දැන සිටිය යුතුයි පැහැදිලිද තුලිත අයනික සමීකරණේ හරි ඊට පස්සේ අපි යනවා තවත් වැදගත් කොටසකට හරි මේ මේක මම කරලා ඉන්න තුලිත අයනික සමීකරණේ කියලා තුලිත අයනික සමීකරණය හරි අපි පියවරෙන් පියවර යන්නේ ඉස්සල්ලාම මේ තියෙන අර්ධ ප්‍රතික්‍රියා කියන්නේ මොකක්ද කියලා මම කියලා දුන්නා අර්ධ ප්‍රතික්‍රියා හරි මේ තියෙන තුලිත අයනික සමීකරණේ එතකොට අර්ධ ප්‍රතික්‍රියා සුදුසු පරිදි එකතු කරලා තමයි තුලිත අයනික සමීකරණය කියන එක ගත්තේ එතකොට මේ බලන්න අපි මෙන්න මේක මතක් කරගන්න ඕන මොකද්ද ළමයි මෙන්න මේක ආ දන්නවා අම්ලයේ විඝටනය වෙනවා මෙන්න මේ විදිහට H2SO4 අම්ලය මේ විදිහට විඝටනය වෙනවා H+ aqueous medium sulfate මේ විදිහට විඝටනය වෙනවා දැන් ඔයාලට කොහෙදි හරි මතකයක් තිබුණාද මේ ප්‍රතික්‍රියාව සඳහා මෙන්න මේ සිදුවුණු ප්‍රතික්‍රියා දැන් මේ දෙකක් ලිව්වා මේ වගේ මේ සල්ෆේට් අයන නිසා මොකක් හරි ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා කියලා නෑ එතකොට සල්ෆේට් අයන මතක තියාගන්න මේ ප්‍රතික්‍රියාව සඳහා يعني දායක වෙන්නේ නැහැ. ඒක නිසා මතක තියාගන්න මේ සල්ෆේට් අයන ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ. ඒක නිසා අපි මොකද කරන්න ඕනේ මේ තුලිත අයනික සමීකරණයට අපි මේ හදාගත්තු අර්ධ ප්‍රතික්‍රියා දෙක එකතු කරලා හදාගත්තු තුලිත අයනික සමීකරණයට මේ සල්ෆේට් අයන එකතු කරන්න ඕන. හරි දෙපැත්තටම එකතු කරන්න ඕන බැලන්ස් එක. පැහැදිලිද? ඇයි ඒ ප්‍රතික්‍රියාවේදී සල්ෆේට් අයන ප්‍රමාණය වෙනස් වෙන්නේ නැති නිසා. පැහැදිලිද? එහෙනම් මං ආයේ මේ සල්ෆේට් අයන එකතු කරලා තුලිත අයනික සමීකරණ ලිය. හරි. එතකොට සින්ක් මේ විදිහට H+ aqueous medium. හරි. පත් වෙනවා. දෙකයි H+ aqueous medium sorry. මේක ලියන්න. සින්ක් H+ sorry. සින්ක් 2 plus aqueous medium මම මෙතනින් සල්ෆේට් අයන ලියන්න ඉඩ තියෙනවා H2 gas එක ඔන්නමම SO4 2 minus aqueous medium මෙතනට එකතු කරමුවා SO4 2 minus aqueous medium හරිද අපි මොකද කරේ අර ද්‍රාවණයේදී වෙනස්ුනේ නැති හරි ඒ කියන්නේ සෝරි ප්‍රතික්‍රියාවේදී වෙනස්ුනේ නැති සල්ෆේට් අයන ටික මොකද කරේ මේ ප්‍රතික්‍රියා තුලිත අයනික සමීකරණේ දෙපසටම එකතු කරා දැන් ඔයාලට මෙතනින් ඔයාලට පේනවා මෙතනින් අපිට හදා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට හරි එන්න මේ විදිහට හදා ගන්න පුළුවන් මෙතනින් අපිට එනවා මොකද්ද
H2SO4 අම්ලය මෙතනින් අපිට එනවා zinc sulfate කියන ද්‍රාවය. පැහැදිලි? මේ දෙක ඇතුළු අපි ප්‍රතික්‍රියාව නැවත ලියනවා. දැන් ඔයාලාට පුළුවන් මේ වීඩියෝ එක නවත්තලා මේ ටික සටහන් කරගන්න. ඒක නිසා මම උඩ තියෙන අර්ධ ප්‍රතික්‍රියා දෙක මකනවා. හරි. එතකොට මෙතනින් අරගෙන මම ලියනවා මෙන්න මේ විදිහට බලන්න. zinc solid එක H2SO4 එක්ක ප්‍රතික්‍රියා කරාම හැදෙනවා මෙන්න මේ විදිහට. මොනවද හැදෙන්නේ? zinc sulfate උයි H2 ගෑස් එකෙන්. මෙන්න මේකට කියනවා මෙන්න මේ අපි මේ ලියාගත්තු මේ අලුතෙන් හදාගත්තු මේ සමීකරණයට කියනවා තුලිත රසායනික සමීකරණය කියලා. ඒ වගේම මේකට කියනවා තව නම සමස්ත කෝෂ ප්‍රතික්‍රියාව. රයිට්. එහෙනම් අපි තුනක් ඉගෙන ගත්තා අලුත් දේවල්. එක තමයි අර්ධ ප්‍රතික්‍රියා, අනිත් එක තුලිත අයනික සමීකරණේ. තුලිත අයනික සමීකරණයෙන් පස්සේ තුලිත රසායනික සමීකරණේ නැත්තම් සමස්ත කෝෂ ප්‍රතික්‍රියාව කියන මේ තුන අපි ඉගෙන ගත්තා. ප්‍රතික්‍රියාව දැන් මෙතන zinc තහරුවයි H2SO4 අතර සිදුවන ප්‍රතික්‍රියාවේදී ඔයාලා දැක්කා ඉලෙක්ට්‍රෝන හොමාරුවක් සිද්ධ වුණා zinc තහරුව අසල. අපි දැන් මේ සිදුවන ඉලෙක්ට්‍රෝන හොමාරුව අපි බාහිර සන්නායකයක් හරහා ඉවතට අරගෙන ධාරාවක් හදාගන්නයි යන්නේ. හරි. අන්න එන්නේ ඒ ක්‍රියාවලිය සඳහා. අන්න ඒ වැඩේට අපිට අවශ්‍ය වෙනවා සරල කෝෂය කියන ඇටෝම්. එතකොට බලන්න සරල කෝෂය සිද්ධ වෙන්නේ මෙන්න මේ වගේ ක්‍රියාවලිය. හරි. එතකොට මම මෙහෙම ගත්තාම මේ සරල කෝෂය මෙන්න මේ විදිහට සැකස්ව මම අඳිනවා. මේ සරල කෝෂයේ සඳහා මම ගන්නවා ලෝහ. මේ තමයි සිං තහඩුව. මේ කොපර් තහඩුව. හරි. මේ සිං තහඩුව මේ කොපර් තහඩුව. හරි. මේකට මම දානවා මේ දෙකම ගිල්ලලා තියෙන්නේ තනුක සල්ෆියුරික් අම්ල ද්‍රාවණය තුල. නැත්නම් H2SO4 අම්ල ද්‍රාවණය තුල. හරි. දැන් මෙහෙම ඇටෝම සකස් කරගත්තාම මොකද වෙන්නේ? අර විදිහම තමයි. අර සිං තහඩුවත් H2SO4 අම්ලයත් එක්ක ප්‍රතික්‍රියා කරපු අය ප්‍රතික්‍රියාවම තමයි. හරි. අපිට නිරීක්ෂණ ටික චුට්ටක් අර නිරීක්ෂණ ලැබෙන ස්ථාන වෙනස් වෙනවා. තව නිරීක්ෂණයක් දෙකක් වැඩි වෙනවා. ඔන්න ඔයගේ සිද්ධි වෙනවා. අපිට අර සුපුරුදු විදිහටම දකින්න පුළුවන් වෙනවා පළවෙනි නිරීක්ෂණය මොකද්ද? සිං තහඩුව දිය වෙනවා. හරි. සිං තහඩුව දිය වෙනවා දකින්න පුළුවන්. දෙවෙනි නිරීක්ෂණයේ විදිහට අපිට දකින්න පුළුවන් වෙනවා කොපර් තහඩුව අසලින්. නැත්නම් අපි දෙවෙනි නිරීක්ෂණයේ විදිහට අපිට දකින්න පුළුවන් වෙනවා ඇමීටරේ දර්ශකය නැත්නම් කටුව උත්ක්‍රමණය. එමිටරේ කටුව උත්ක්‍රමණය වෙනවා නැත්නම් දර්ශකය උත්ක්‍රමණය වෙනවා අපිට දකින්න පුළුවන්. තුන්වෙනි නිරීක්ෂණයේ විදිහට අපිට දකින්න පුළුවන් වෙනවා සිං තහඩුව අසලින් මොනවාද? වායු බුබුලු පිට වෙනවා. සෝරි. කොපර් තහඩුව අසලින් වායු බුබුලු පිට වීම. right. එතකොට මෙන්න මේ නිරීක්ෂණ තුන තමයි අපිට සරල කෝෂයේදී දකින්න පුළුවන් වෙන්නේ. පැහැදිලිද? එතකොට මේ සරල කෝෂය කියන එක අනිවාර්යෙන් එක්සෑම් එකට ඇහුවොත්
වාට මේ නිරීක්ෂණ ටික ලියන්න පුළුවන්. පැහැදිලිද? මොන නිරීක්ෂණ? සිංතහඩුවස සිංතහඩුව දියවීම, ඒ වගේම ඇමීටරේ කටුව උත්ක්‍රමණය වීම, ඒ වගේම කොපර් තහඩුවස වලින් වාල්ව් බුබුලු පිටවීම. දැන් අපි මේ එක් එක් නිරීක්ෂණයට අදාළව හේතු ටික සාකච්ඡා කරන්න ඕන. ඇයි ඒ සිංතහඩුව දියවෙන්නේ? අර ඉස්තරලා වගේම ඇයි සිංතහඩුව දියවෙන්නේ? අර ඉස්තරලා වගේම මොකද වෙන්නේ? සිං පරමාණු ඉලෙක්ට්‍රෝන තහඩුව මත රඳවලා සිග් දන දෙක ආයන විදිහට ද්‍රාවණගත වෙනවා. H2SO4 අම්ල අම්ලයට නැත්නම් H2SO4 අම්ල ද්‍රාවණයට එකතු වෙනවා. පැහැදිලිද? ඒක නිසා මොකද වෙන්නේ? සිං තහඩුව දිය වෙනවා. අන්න ඒ ප්‍රතික්‍රියාවට අදාළ ඒ ප්‍රතික්‍රියාවට අදාළ අර්ධ ප්‍රතික්‍රියාව මම ලියනවා. ඔන්න සිං පරමාණු ඉලෙක්ට්‍රෝන පිට කරලා සිං දන දෙක ආයන බවට පත් වෙන අර්ධ ප්‍රතික්‍රියාව ඔන්න මම ලියනවා. හරි. මම මේක අංක එක විදිහට නම් කරනවා. පැහැදිලිද? හරි. මෙන්න මේක තමයි ඒකට හේතුව. සිං තහඩුව දියවීමට හේතුව ඕක. ඇයි ඒ? සිං පරමාණු ඉලෙක්ට්‍රෝන පිට කරලා සිං දන දෙක ආයනිය බවට පත් වීම. ඊළඟට දැන් මම කිව්වනි ඉස්සරලත් මේ සිං පරමාණු මේ පිට කරන ඉලෙක්ට්‍රෝන මේ සිං තහඩුව මත රැඳෙනවා කියලා. එතකොට සිං තහඩුව මත ඉලෙක්ට්‍රෝන අතිරික්තය. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන වැඩිපුර එක්රැස් වෙනවා. එතකොට මේ බාහිර සන්නායකයකින් මේ තහඩු දෙක සම්බන්ධ කරලා තියෙන්නේ මේ රැඳෙන ඉලෙක්ට්‍රෝන මොකද වෙන්නේ බාහිර සන්නායකය තුලින් සිං තහඩුවේ සිට කොපර් තහඩුව දක්වා ගමන් කරනවා හරි ඔයාලා දන්නවා ඉලෙක්ට්‍රෝන නැත්නම් ආරෝපණ සමූහයක් එක තැනක ඉඳලා තවත් තැනකට ගමන් කරනකොට ඇති වෙනවා මොකද්ද ධාරාවක් ඇති වෙනවා නැත්නම් විද්‍යුත් ධාරාවක් ඇති වෙනවා එහෙනම් මෙතන රැඳුන ඉලෙක්ට්‍රෝන ටික මොකද වෙන්නේ සිං තහඩුවේ ඉඳලා කොපර් තහඩුව දක්වා ධාරාවක් ඇති කරනවා. පැහැදිලිද? ඉලෙක්ට්‍රෝන ධාරාවක් ඇති කරනවා. ධාරාවක් දැන් ඔයාලා දන්නවා ධාරාවක් යම් පරිපථයක් තුලින් ධාරාවක් ගලනවද නැද්ද කියලා හොයාගන්න ඔයාලා විද්‍යාගාරයේ භාවිතා කරන උපකරණය තමයි ඇමීටරේ. හරි ධාරාවක් ගලනවද කියලා හොයාගන්න භාවිතා කරන ඇමීටරේ. එතකොට ඇමීටරේ තුලින් ඉලෙක්ට්‍රෝන ධාරාවක් ගලනකොට ඇමීටරේ කටුව මොකද වෙන්නේ උත්ක්‍රමණය වෙනවා. අන්න ඉලෙක්ට්‍රෝන ධාරාවක් ගලා යෑම නිසා තමයි ඇමීටරේ කටුව එහෙනම් උත්ක්‍රමණය වෙන්නේ. පැහැදිලිද? අන්න දෙවෙනි නිරීක්ෂණයට හේතුව. හරි ඇමීටරේ තුලින් විද්‍යුත් ධාරාවක් ගලා යෑම තමයි දෙවෙනි නිරීක්ෂණයට හේතුව. ඊට පස්සේ කොපර් තහඩුව අසලින් වායු බුබුලු පිටවීම කියන නිරීක්ෂණයට අපි යනවා. එතකොට කොපර් තහඩුව අසලින් වායු බුබුලු පිට වෙන්නේ මෙන්න මේ හේතුන් නිසා. ඔයාලා දන්නවා මේ H2SO4 අම්ලයේ විඝටනීය සෑදුණු H+ උයි සල්ෆේට් අයන මේ ද්‍රාවණය තුල තියෙනවා. එතකොට මේ H+ මොකද කරන්නේ? දැන් හනි හනිකට දුවාගෙන එනවා. මොකද වෙන්නේ? මේ H+ අයන මොකද කරන්නේ? මේ කොපර් තහඩුව වෙත ආකර්ෂණය වෙනවා. ඇයි ඒ? මේ සිං තහඩුවෙන් පිට වුණු ඉලෙක්ට්‍රෝන විද්‍යුත් ධාරාවක් ඇති කරලා කාටද ලැබෙන්නේ? කවු වෙතද ගලා එන්නේ? කොපර් තහඩුව වෙතද ගලා එන්නේ? පැහැදිලිද? අන්න ඒ ඉලෙක්ට්‍රෝන ලබා ගන්න මොකද වෙන්නේ? මේ H+ අයන කොපර් තහඩුව වෙත ආකර්ෂණය වෙනවා. ආකර්ෂණය වෙලා අර ඉස්සල්ලා ප්‍රතික්‍රියාවම තමයි ඉස්සල්ලා කරපු දෙයම කරනවා මොකද වෙන්නේ ඉලෙක්ට්‍රෝන දෙකක් අරගෙන H2 ගෑස් එක බවට පත් වෙනවා පැහැදිලිද මේ තමයි තුන්වෙනි ප්‍රතික්‍රියාවට sorry තුන්වෙනි නිරීක්ෂණයට හේතුව හරි මොකද වෙන්නේ සිං තහඩුව මත රැඳිලා තියෙන සිං පරමාණු පිට කරපු ඉලෙක්ට්‍රෝන බාහිර සන්නායකිය ඔස්සේ කොපර් තහඩුව වෙත ගමන් කරනවා ඒ ගමන් කරපු ඉලෙක්ට්‍රෝන ද්‍රාවණයේ අම්ලීය විඝටනයෙන් ඇති වූ H+ අයන විසින් ලබාගෙන H2 ගෑස් එක හදනවා අන්න ඒ හයිඩ්‍රජන් වායුව තමයි මේ වායු බබුළු විදිහට පිට වෙනවා අපිට පේන්නේ හරි ඔය ටික ඔයාලා දැනගෙන ඉන්න ඕනේ. එතකොට මතක තියාගන්න මේ නිරීක්ෂණ තුන අපිට වැදගත් වෙනවා. මේ නිරීක්ෂණ වලට හේතු මොනවාද කියලා ඔයාලා දැනගෙන ඉන්න ඕනේ. ඔන්න ආයේ කියනවා පළවෙනි නිරීක්ෂණය තමයි සරල කෝෂයේ දකින්න පුළුවන් වෙන සිං තහඩුව දිය වෙනවා. හරි. ඒ වගේම ඇමීටරේ දර්ශකයේ උත්ක්‍රමණය වෙනවා. ඒ වගේම කොපර් තහඩුව අසලින් වායු බබුළු පිට වෙනවා. සිං තහඩුව දිය වීමට හේතුව මේ සිං ලෝහ තහඩුවේ ඉන්න සිං පරමාණු ඉලෙක්ට්‍රෝන තහඩුව මත රඳවලා සිං දන දෙක ආයන විදිහට H2SO4 අම්ල ද්‍රාවණයට එකතු වෙනවා. ඒක නිසා පරමාණු අඩු වෙන හින්දා සිං තහඩුව දිය වෙනවා. පැහැදිලිද? එතකොට
ඇමීටරයේ දර්ශකය උත්ක්‍රමණය වෙන්න හේතුව තමයි මේ සිංක් තහඩුව මත රැඳුණු මේ ඉලෙක්ට්‍රෝන බාහිර සන්නායකය ඔස්සේ කොපල් තහඩුව දක්වා ගමන් කරනවා. ඒ ගමන් කරනකොට විද්‍යුත් ධාරාවක් ඇති වෙනවා. විද්‍යුත් ධාරාවක් ඇමීටරය තුලින් ගමන් කරන නිසා තමයි ඇමීටරේ කටුව උත්ක්‍රමණය වෙන්නේ. ඒ වගේමයි කොපල් තහඩුව අසලින් වායු බුබුළු පිට වෙනවා. එතකොට කොපල් තහඩුව අසලින් වායු බුබුළු පිට වෙන හේතුව තමයි මේ H2SO4 අම්ලය නැත්නම් සල්ෆියුරික් අම්ලය විඝටනයෙන් සෑදුණු H+ අයන අර කොපල් තහඩුව වෙත පැමිණු ඉලෙක්ට්‍රෝන ලබාගෙන මොකද වෙන්නේ? හයිඩ්‍රජන් වායුව බවට පත් වෙන හින්දා තමයි මේ වායු බුබුළු පිට වෙනවා දකින්න හම්බෙන්නේ අපිට මේ කොපල් තහඩුව අසලින්. පැහැදිලිද? හරි. ඔන්න ඔය ටික ඔයාලා දැන සිටිය යුතුයි. හරි. එතකොට මේ ටික ඔයාලා හොඳට නෝට් එකක් දාගෙන හොඳට පුරුදු වෙන්න මෙන්න මේ නිරීක්ෂණ ටික ලියලා මෙන්න මේ ප්‍රතික්‍රියා ටික ලියලා අනිවාර්යයෙන්ම ඔයාට එක්සෑම් එකේදී ලියා ගන්න පුළුවන් ඕනම ප්‍රශ්නයකට උත්තරයක් සරල කෝෂය ආශ්‍රයෙන් අහන්න. මේ බලන්න. දැන් මෙතනදී ඔයාලා දැක්කා සිංක් තහඩුව මත ඉලෙක්ට්‍රෝන රැඳෙනවා. එතකොට ඉලෙක්ට්‍රෝන කියන්නේ මොන ආරෝපිතයිද? ඍණ ආරෝපිතයි. එහෙනම් සිංක් තහඩුව මත ඉලෙක්ට්‍රෝන රැඳුන නිසා සිංක් තහඩුවේ ආරෝපණය සාපේක්ෂව ඍණ වෙනවා. පැහැදිලිද? එහෙනම් කොපර් තහඩුව වෙත ආකර්ෂණය වුණා ඉලෙක්ට්‍රෝන. දැන් ඉලෙක්ට්‍රෝන ඍණ ආරෝපිතයි සාපේක්ෂව ඍණ ආරෝපණ එකතු වෙන්නේ. ඒ කියන්නේ ආකර්ෂණය වෙන්නේ. ඔයාලා දන්න විදිහට ධන ආරෝපණ තියෙන තැනකට. හරි. සිංක් තහඩුවේ ඉඳලා කොපර් තහඩුව වෙත ඉලෙක්ට්‍රෝන ගමන් කරපු නිසා සාපේක්ෂව සිංක් තහඩුවට සාපේක්ෂව කොපර් තහඩුව ධනයි කියලා අපි ගන්නවා. ධන ආරෝපිතයි කියලා ගන්නවා. එහෙනම් මෙන්න සරල කෝෂයක ධනාග්‍රය හා ඍණාග්‍රය. පැහැදිලිද? එහෙනම් සරල කෝෂයක ඍණාග්‍රය වෙන්නේ සිංක් තහඩුව, ධනාග්‍රය වෙන්නේ කොපර් තහඩුව. හරි. එතකොට සක්‍රියතා ශ්‍රේණියත් එක්ක ලොකු බැඳීමක් තියෙනවා, ලොකු කතාවක් තියෙනවා මේකේ. ඒක මම පස්සේ කියන්නම්. ඔක්සිකරණිය, ඔක්සිහරණිය උගන්වනවා. හරි. එහෙනම් මතක තියාගන්න සිංක් තහඩුව ඇයි අපි ඍණයි කියලා ගත්තේ? සිංක් තහඩුව මත ඉලෙක්ට්‍රෝන එක්ස් වෙන හින්දා. හරි. ඉලෙක්ට්‍රෝන අතිරික්තයක් තියෙන හින්දා. එයා සාපේක්ෂව කොපර් තහඩුවට සාපේක්ෂව ඍණ අග්‍රය විදියට අපි සැලකුවා, නැත්නම් ඍණ ආරෝපිතයි කියලා සැලකුවා. එතකොට මේ මෙතන රැඳුණු මේ සිංක් තහඩුව මත රැඳුණු ඉලෙක්ට්‍රෝන මේ සන්නායකයේ දිගේ කොපර් තහඩුව වෙත ආකර්ෂණය වුණේ හින්දා සිංක් තහඩුවට සාපේක්ෂව කොපර් තහඩුව අපි ධන ආරෝපිතයි කියලා අපි සැලකුවා. පැහැදිලිද? ඔන්න එහෙනම් ධනාග්‍රය ඍණාග්‍රය ඔන්න දැන් හරි අපි ඉගෙන ගත්තා. සරල කෝෂයේ ධනාග්‍රය මොකද්ද, ඍණාග්‍රය මොකද්ද කියලා. මෙතන ඉඩ නැති නිසා මම ලියන්න යන්නේ නැහැ වැඩිපුර. පැහැදිලිද? හරි. දැන් මේ ටික ඔයාට නෝට් එකක් දාගන්න පුළුවන් ඇයි එහෙම වෙන්නේ කියලා. දැන් මම කියනකොට වීඩියෝ එක ස්ටොප් කරලා ඔයාට ඔයාගේ නෝට් එක ලස්සනට හදාගන්න පුළුවන්. පැහැදිලිද? හරි. එතකොට අපි ඊළඟට යනවා මේකටම අදාළව ඔක්සිකරණය හා ඔක්සිහරණය කියන කොටසට. පැහැදිලිද? ඔක්සිකරණය හා ඔක්සිහරණය කියන කොටස. හරි. ඔන්න දැන් මම ඔක්සිකරණය ඔක්සිහරණය කියලා කොටස් දෙකක් උගන්වන්න යන්නේ. දැන් අපි කියුවනේ යම් ප්‍රභේදයක්. ඒ කියන්නේ ළමයි පරමාණුවක් හරි අණුවක් හරි අයනයක් හරි ඉලෙක්ට්‍රෝන පිට කරමින් හරි ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමෙන් හරි වෙනත් කෙනෙක් බවට වෙනත් ප්‍රභේදයක් බවට පත්වීම නිරූපණය කරන ප්‍රතික්‍රියා අර්ධ ප්‍රතික්‍රියා කියලා මේ උඩින් ලියදීන්නේ මේ අර්ධ ප්‍රතික්‍රියා දෙක කියන විදිහට. පැහැදිලිද? මම පොදුවේ ගන්නවා මෙන්න මේ විදිහට යම් ප්‍රභේදයක්. හරි. යම් ප්‍රභේදයක් මේ බලන්න ඉලෙක්ට්‍රෝන පිට කරනවා නම්, හරි, ඉලෙක්ට්‍රෝන පිට කරනවා නම්, හරි, ඉලෙක්ට්‍රෝන පිට කිරීමට මම කියනවා ඔක්සිකරණය කියලා. ඔක්සිකරණය යම් ප්‍රභේදයක් ඉලෙක්ට්‍රෝන පිට කිරීම ඔක්සිකරණය. මේක පරමාණුවක් වෙන්න පුළුවන්, අණුවක් වෙන්න පුළුවන්, අයනයක් වෙන්න පුළුවන්. පැහැදිලිද? මම ඒක වරහන් ඇතුලේ දාන්න. රයිට්. පරමාණුවක්, අණුවක් හෝ අයනයක් කියන මේ තුන්ගොල්ලෝ වෙන්න පුළුවන්. මේ තුන්ගොල්ලන්ගේ කෙනෙක් වෙන්න පුළුවන්. පැහැදිලිද? ඒ යම් ප්‍රභේදයක් කියලා තියෙනවා. ඔක්සිකරණයේ විදිහට හඳුන්වනවා. අනිත් පැත්තට යම් ප්‍රභේදයක් ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම,
යම් ප්‍රභේදයක් ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම අපි හඳුන්වනවා ඔක්සිහරණය කියලා. ඔක්සිහරණය. පැහැදිලිද? දැන් විශේෂ දෙයක් තියෙනවා. මොකද්ද? මේ ඔක්සිකරණය වෙන තැනට ඔක්සිහරණය වෙන තැනට නමක් කියමු. මතක තියාගන්න යම් තැනක ඉලෙක්ට්‍රෝන පිටකිරීම ඔක්සිකරණය ඒ ස්ථානයට කියනවා ඔක්සිකරණය වෙන තැනට කියනවා ඇනෝඩය කියලා. ඇනෝඩය ඔක්සිකරණය වෙන තැනට කියනවා මොකක් කියලාද? ඇනෝඩය කියලා. ඒ වගේමයි ඔක්සිහරණය වෙන තැනට කියනවා කැතෝඩය කියලා. ඔක්සිහරණය වෙනවා නම් මෙතන දනරින මුකුත් පටල ගන්න එපා. ඔක්සිකරණයක් නම් එතන ඇනෝඩය. ඒ ස්ථානයට කියන්නේ ඇනෝඩය. ඔක්සිකරණයක් නම් ඒ ස්ථානයට කියන්නේ කැතෝඩය. පැහැදිලිද? ඔක්සිහරණය වෙන නම් ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවා. හරි. ඔක්සිකරණය වෙන නම් ඉලෙක්ට්‍රෝන පිට කරනවා. පැහැදිලිද? ඔන්න ඔක මතක තියාගන්න. හරි. එහෙනම් යම් ප්‍රභේදයක්. ඒ කියන්නේ පරමාණුවක් හෝ අණුවක් හෝ අයනයක් ඉලෙක්ට්‍රෝන පිට කරනවා නම් ඒක ඔක්සිකරණේ. ඒ ක්‍රියාවලිය කියන්නේ. හරි. ඒ ක්‍රියාවලිය සිද්ධ වෙන තැන ඇනෝඩය විදිහට හඳුන්වනවා. පැහැදිලිද? එතකොට යම් ප්‍රභේදයක් ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවා. ඔන්න ඒ අවස්ථාවේදී යට කියනවා ඔක්සිහරණයක් වුණා කියලා එතන. පැහැදිලිද? ඔක්සිහරණය වෙන තැන කැතෝඩය විදිහට හඳුන්වනවා. පැහැදිලිද? හරි. දැන් මෙතන ඔයාලට මේක පැටලෙන්න පුළුවන්. ඔන්න මම මේ ඔක්සිහරණය ඔක්සිකරණය පහසුවෙන් මතක තියාගන්න ඔන්න පොඩි ට්‍රික් එකක් කියලා දෙනවා. හරි. මෙතන ඔයාට ගන්න පුළුවන් මෙන්න මෙහෙම. E P ඔක ඈ අන්න ඔයාට ගන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන පිට කිරීම ඔක්සිකරණය ඇනෝඩය. කොහොමද මතක තියාගන්නේ? ඉපි ඔක ඈ. ඉපි ඔක ඈ කියලා කිව්ව ගමන්ම පාට මතක් වෙනවා මේ ඔක්සිකරණය වෙන ස්ථානයේ ඇනෝඩය කියලා. පැහැදිලිද? මතක තියාගන්න. කොහොමද මතක තියාගන්නේ? ඉපි ඔක ඈ. ඉලෙක්ට්‍රෝන පිට කිරීම ඔක්සිකරණය ඇනෝඩය. කෙටිම ක්‍රමය, ලේසිම ක්‍රමය තමයි මේ මම කියලා දුන්නේ. පැහැදිලිද? එතකොට අනිත් පැත්තට ඔයාට මෙතනින් ගන්න පුළුවන් ඉපි ඔක ඈ දන්නවා නම් ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම ඔක්සිහරණය කැතෝඩය. පැහැදිලිද? කැතෝඩය මතක තියාගත්තා නම් අනිවාර්යයෙන්ම ඔක්සිහරණයත් මතක තියාගත්තා නම් මේකෙන් ගන්න පුළුවන් ඒ දෙන්න. පැහැදිලිද? හරි. එතකොට මතක තියාගන්න එහෙනම් ඔක්සිහරණය හා ඇනෝඩිය මතක තියාගන්න මෙන්න මේ කෙටි ක්‍රමය භාවිත කරන්න. පැහැදිලිද? මොකද්ද? ඉපි ඔක ඈ. ඉලෙක්ට්‍රෝන පිට කිරීම ඔක්සිකරණය ඇනෝඩියදී තමයි සිද්ධ වෙන්නේ. පැහැදිලිද? හරි. ඔන්න ඔය ටික වැදගත් වෙනවා. මේ ෂෝට් නෝට් එක වැදගත්. අනිවාර්යයෙන්ම ඔයාලට හොඳට පේන තැන් කිහිපයකින් මේ ෂෝට් නෝට් එක ගහලා තියන්න. නැත්නම් ඔය ෂෝට් නෝට් පොතක් තියෙනවා නම් මේ ෂෝට් නෝට් පොතේ මෙන්න මේක හොඳට සටහන් කරලා තියාගන්න. පැහැදිලිද? හරි. අපි ඔන්න ඊළඟට යනවා මේ ඔක්සිකරණයකට හා ඔක්සිහරණයකට උදාහරණ බලන්න. හරි. දැන් මෙතනින්ම ගන්න පුළුවන්. මේ බලන්න. දැන් මෙතන සිංක් පරමාණු බලන්න මෙතන පරමාණු දැන් මේ යම් ප්‍රභේදයක් කියන පොදු වෙන ගත්තේ දැන් මෙතනට දරන මේ පරමාණු මේ බලන්න සිංක් පරමාණු මොකද කරලා දෙන්නේ ඉලෙක්ට්‍රෝන පිට කරලා හරි ඉලෙක්ට්‍රෝන පිට කරලා සිංක් දර දෙකයි නම් හදලා තියෙනවා එහෙනම් මෙතනදි සිද්ධ වෙලා තියෙන්නේ මොකද්ද ඔක්සිකරණයක් සිද්ධ වෙලා තියෙන්නේ නේද හරි මෙතනදි සිද්ධ වෙලා තියෙන ඔක්සිකරණය හරි මෙතනදි බලන්න H+ අයන ඒ කියන්නේ හයිඩ්‍රජන් ධන අයන ඉලෙක්ට්‍රෝන ලබාගෙන මේ බලන්න ඉලෙක්ට්‍රෝන ලබාගෙන නව ප්‍රභේදය බවට පත් වෙලා පැහැදිලිද එතකොට ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම තියෙන එහෙනම් මෙතන සිද්ධ වෙලා තියෙන්නේ ඔක්සිහරණය. එහෙනම් මේ තියෙන්නේ ඔක්සිකරණ අර්ධපතික්‍රියාව මේ තියෙන්නේ ඔක්සිහරණ අර්ධපතික්‍රියාව. පැහැදිලිද? එහෙනම් මතක තියාගන්න මෙන්න මේක සිද්ධ වෙන තැනට තමයි කියන්නේ ඇනෝඩය කියලා. මෙන්න මේක සිද්ධ වෙන තැනට තමයි කියන්නේ කැතෝඩය කියලා. පැහැදිලිද? එහෙනම් ඔයාලා දන්නවා එක ප්‍රතික්‍රියාව ඔක්සිකරණයක් කියලා. මේ මොකද්ද? ඔක්සිකරණය. මේක මොකද්ද? ඔක්සිහරණය. එහෙනම් ඔක්සිකරණයේ සිද්ධ වෙන්නේ සිංක් පරමාණු සිංක් අයන බවට පත් වෙන්නේ කොහේදද? සිංක් තහඩුව අසලදී. එහෙනම් සිංක් තහඩුව අපි කියනවා මොකක් කියලාද? ඇනෝඩය කියලා. මම වෙන පාඩේ කියලා යන්න. සිංක් තහඩුව ඇනෝඩය විදිහට නම් කරනවා මම. ඇයි ඒ සිංක් තහඩුව අසලන්නේ සිංක් පරමාණු ඉලෙක්ට්‍රෝන පිට කරන්නේ. ඉලෙක්ට්‍රෝන පිට කිරීම සිද්ධ වෙන ඕනම තැන ඔන්න ඇනෝඩය. හරි. ඔන්න මෙතනදී බලන්න කොපර් තහඩුව වලින් තමයි ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම සිදු කරන්නේ මෙයා. පැහැදිලිද? ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම ඔක්සිහරණය. එහෙනම් ඔක්සිහරණය වෙන තැන මොකද්ද? කැතෝඩය වෙනවා. පැහැදිලිද? ඔන්න මෙතන කැතෝඩය. එහෙනම් ඔයාලට පැහැදිලි මොකද්ද මේ ඇනෝඩය? මොකද්ද කැතෝඩය? මොකද්ද ඔක්සිහරණය? මොකද්ද
ඔක්සිකරණය කියන්නේ කියලා. ඔන්න ආයේ කියනවා යම් කිසි ප්‍රභේදයක් ඉලෙක්ට්‍රෝන පිට කරොත් ඒකට කියනවා අපි ඔක්සිකරණයක් කියලා. ඔක්සිකරණයේ වෙන තැන ඇනෝඩි. ධන ඍණ පටල ගන්න එපා ආයේ කියනවා. හරි? ධන ඍණක් මේකට අදාළ නැහැ. ඔක් ඉලෙක්ට්‍රෝන පිට කිරීමක් සිද්ධ වෙනවා නම් එතන ඔක්සිකරණය ඔක්සිකරණයේ වෙන තැන ඇනෝඩිය. හරි? මතක තියාගන්න යම් ප්‍රභේදයක් ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම අපි හඳුන්වනවා ඔක්සිහරණයේ විදිහට. ඔක්සිහරණයේ වෙන තැන කැතෝඩිය විදිහට හඳුන්වනවා. පැහැදිලිද? එහෙනම් මෙතනදී බලන දකින්න පුළුවන් අපි මේ සරල කෝෂයට අදාළ ප්‍රතික්‍රියා දෙකේ සිංතහඩුවේ තියෙන සිං පරමාණු සිං ධන දෙකයි යන බවට පත් වෙන ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරලා. එහෙනම් මෙතනදී ඔක්සිකරණයක් සිද්ධ වෙනවා. ඒකට හේතුව ඉලෙක්ට්‍රෝන පිට කිරීමක් නිසා. එහෙනම් අනිවාර්යයෙන්ම මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ සිංතහඩුව අසල. එහෙනම් සිංතහඩුව තමයි ඇනෝඩය. පැහැදිලිද? හරි. එතකොට මෙතනදී H+ අයන ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම සිද්ධ වෙන්නේ කොපර් තහඩුව අසලදී. එහෙනම් ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම ඔක්සිහරණය. ඔක්සිහරණය වෙන තැන කැතෝඩිය. ඒක නිසා අපි කොපර් තහඩුව කැතෝඩිය විදිහට හඳුන්වනවා. පැහැදිලිද? ඔයාලට හොඳටම තේරෙන්නේ නැති හොඳටම පැහැදිලි වෙන්නේ නැති මේ ටික මොකක්ද කියලා. හරි. ඒක නිසා ඔයා දැන් මේ ටික ඔයා නෝට් එකක් දාගන්න. මට බෝඩ් එකේ ඉන්නම දිනන මම මතනවා ඊටු ටික. ඊට පස්සේ අපි බලමු දැන් කොහොමද මේකේ මේ ඇනෝඩේට අදාළ කැතෝඩේට අදාළ ප්‍රතික්‍රියාව කොහොමද හඳුන්වන්නේ කියලා. පැහැදිලිද? හරි. එහෙනම් මේ ටික බෝඩ් එකේ තියෙන ටික ඔයාලා ෂෝට් නෝට් එක දාගන්න. අපි ඊළඟ කොටසට යමු. හරි ළමයි. අපි මෙච්චර වෙලා ඉගෙන ගත්තේ දැන් මේ විභාගෙට ප්‍රශ්නයක් අහන විදිහට උත්තර ලියන්න අපේ අර මූලික ලේවල් ටික හදාගන්න ඒවා ටික තමයි ඉගෙන ගත්තේ. හරි. අපි අර්ධ ප්‍රතික්‍රියා ඉගෙන ගත්තා. එතකොට සුළිත රසායනික ප්‍රතික්‍රියා ඉගෙන ගත්තා. ඔක්සිකරණය මොකද්ද? ඔක්සිහරණය මොකද්ද කියලා. ඔක්කොම එකින් එක ඉගෙනගෙන දැන් අපි ඔය ටික බට් කරන්න ඕන. පැහැදිලිද? දැන් එතකොට මතක තියාගන්න මෙතන විද්‍යුත් රසායනික කෝෂයක ධනාග්‍රය හා ඍණාග්‍රය කියලා දෙකක් තියෙනවා. අග්‍ර එතකොට මේ ධනාග්‍රයට කියනවා ඇනෝඩය කියලා ඍණාග්‍රයට කියනවා කැතෝඩය කියලා. ඒකට හේතුව තමයි විද්‍යුත් රසායනික කෝෂයක ඍණාග්‍රය අසල සිද්ධ වෙන්නේ ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව. නැත්නම් ඔක්සිකරණ ප්‍රතික්‍රියාව. ඒ වගේම ධනාග්‍රය අසල සිද්ධ වෙන්නේ ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව. පැහැදිලිද? දැන් අපි ඒක වෙන්වෙන් විදිහට ලියමු. හරි. ඔන්න මම ලියනවා ඍණ අග්‍රය අසල ප්‍රතික්‍රියාව. right? හරි. ඍණ අග්‍රය අසල ප්‍රතික්‍රියාවට ඍණ අග්‍රය කියන්නේ ඇනෝඩේනේ. එහෙනම් ඍණ අග්‍රය අසල ප්‍රතික්‍රියාව කියලා කියනවා වගේම මේකට කියනවා ඇනෝඩ ප්‍රතික්‍රියාව කියලා. ඇනෝඩ ප්‍රතික්‍රියාව. right? එතකොට ඇනෝඩ ප්‍රතික්‍රියාවේදී සිද්ධ වුනේ මොකද්ද? ආ සිංතහඩුවේ තියෙන සිං පරමාණු ටික ආයෙ පෙරලා බලන්න. ඔයගේ නෝට් එක ලියාගත්තා නම් ඔයාලා තව වීඩියෝ එක ආපස්සට අරගෙන බලන්න. මොකද මොනවද අපි කරේ කියලා. සිං පරමාණු මොකද උනේ? සිං පරමාණු ඉලෙක්ට්‍රෝන පිට කරලා සිං ධන දෙක අයන බවට පත් වුණා. හරි. මේක අංක එක විදිහට අපි නම් කරා. එතකොට මෙතනදී ඉලෙක්ට්‍රෝන පිට කිරීමක් සිද්ධ වුණේ ඉලෙක්ට්‍රෝන පිට කිරීම ඔක්සිකරණය කියලා කිව්වා. ඔක්සිකරණය සිද්ධ වෙන්නේ ඇනෝඩේ. එහෙනම් ඇනෝඩේ දී සිද්ධ වෙන ප්‍රතික්‍රියාව ඇනෝඩ ප්‍රතික්‍රියාව විදිහට හඳුන්වනවා. පැහැදිලිද? හරි. ඊට පස්සේ මම ධන අග්‍රයට යනවා. ධන අග්‍රය අසල ප්‍රතික්‍රියාව. පැහැදිලිද? ධන අග්‍රය අසල ප්‍රතික්‍රියාව. එතකොට ධන අග්‍රය අසල ප්‍රතික්‍රියාව ගත්තාම ධනාග්‍රය අසල ප්‍රතික්‍රියාව දි සිද්ධ වුණේ මොකද උනේ? අර අම්ලයේ විඝටනයෙන් සෑදුන H+ අයන මොකද උනේ? ඈ ඉලෙක්ට්‍රෝන ලබාගෙන H2 ගෑස් එක බවට පත් වුණා. පැහැදිලිද? මේක අංක දෙක ප්‍රතික්‍රියාව කියලා නම් කරමු. එතකොට මෙතන ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම සිද්ධ වුණේ. මම ඔයාලට කියලා දුන්නේ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම ඔක්සිහරණය කියලා. එහෙනම් ඔක්සිහරණය සිද්ධ වෙන්නේ කොහේද? කැතෝඩියේදී. එහෙනම් ධනාග්‍රය අසල ප්‍රතික්‍රියාව කැතෝඩ ප්‍රතික්‍රියාව විදිහට හඳුන්වනවා. කැතෝඩ ප්‍රතික්‍රියාව. right. මේ ටික තමයි අහන්නේ. ඔයාලගෙන් අහන්නේ නැහැ ධනාග්‍රය අසල ප්‍රතික්‍රියාව අහනවා. ගොඩක් අඩු දැන් කෙලින්ම අහන්නේ ඇනෝඩ ප්‍රතික්‍රියාව කැතෝඩ ප්‍රතික්‍රියාව මොකද්ද කියලා. හරි. එහෙනම් ඔයාලා දැනගන්න ඕන දැන් අර අර්ධ ප්‍රතික්‍රියා රාමය
ඒවටික බේසික් වෙන්නේ මේ මේ දේවල් ටික ඉගෙන ගන්න. පැහැදිලිද? එතකොට මේ ටික يعني ආත්මපති ක්‍රියාව මොකක්ද කියලා දැනුවත් වෙලා ඉන්න විතරයි වඩ ඕනේ. පැහැදිලිද? නැතු විභාගෙට නිකන් ආත්මපති ක්‍රියා හඳුන්වන්න එහෙම එන්නේ නැහැ. පැහැදිලිද? එතකොට ආත්මපති ක්‍රියා සඳහා උදාහරණ ලියන්න කියලා එනවා. එතකොට ඔක්සි මේ තියෙන ඔක්සි කරන ආත්මපති ක්‍රියා. මේ තියෙන ඔක්සි හරන ආත්මපති ක්‍රියා. පැහැදිලිද? හරි. හලෝ. දැන් අපි ඇනරෝබික් ක්‍රියාවයි කැටරෝබික් ක්‍රියාවයි ඉගෙන ගන්න. හරි ඔයාලා දන්නවා දැන් මේ ආත්මපති ක්‍රියා සුදුසුපත්ති එකතු කරලා ඔයාලා තුරිත අයනික සමීකරණේ ලබා ගන්න පුළුවන්. පැහැදිලිද? හරි දැන් මේ කෝෂේන දාලව දැන් මේ සරල කෝෂේන දාලව මේ ප්‍රතික්‍රියා දෙක එකතු කරාම ඔන්න ඔයාලට ලැබෙනවා මොකද්ද? ඈ ප්‍රතික්‍රියාවක් ලැබෙනවා. යම් කිසි ප්‍රතික්‍රියාවක් ලැබෙනවා. බලමු අපි මොකද්ද ලැබෙන්නේ කියලා. දැන් මෙතන ඉලෙක්ට්‍රෝන සමානයි. ඒක නිසා එකතු කරන්න පුළුවන් මේ. මෙතන ඉලෙක්ට්‍රෝන දෙකයි මෙතනත් ඉලෙක්ට්‍රෝන දෙකයි. හරි. එහෙනම් 1 + 2. හරි. එතකොට කොහොමද වෙන්නේ? සින් සොලිඩ් එක දන මෙතන ඒ කියන්නේ මේකේ ඔයාලට ඉස්සෙල්ලා කිව්වම මේකේ වම් පැත්තයි මේකේ වම් පැත්තයි එකතු කරන්නේ ඒකස් මීඩියම් දන 2 ඉලෙක්ට්‍රෝන මෙතන සින් 2+ ඒකස් මීඩියම් දන 2 ඉලෙක්ට්‍රෝන අර ඉස්සෙල්ලා වුණ ප්‍රතික්‍රියාවම තමයි දන H2 gas. මේ ඉලෙක්ට්‍රෝන දෙක මේ ඉලෙක්ට්‍රෝන දෙක කපන්න පුළුවන්. ඔන්න සින්ක් සොලිඩ් එක දන 2H+ ඒකස් මීඩියම් එක පත් වෙනවා. සින්ක් 2+ ඒකස් මීඩියම් දන H2 gas. හරි. මෙන්න මේකට කියනවා සමස්ත කෝෂ ප්‍රතික්‍රියාව කියලා. समस्त कोश प्रतिक्रिया හැදෙලි හරි මෙන්න ඍණාග්‍රාසන ප්‍රතික්‍රියාව මෙන්න ධනාග්‍රාසන ප්‍රතික්‍රියාව මෙන්න समस्त कोश ප්‍රතික්‍රියාව එතකොට ධනාග්‍රාසන ප්‍රතික්‍රියාව නැත්නම් ඇනෝඩ ප්‍රතික්‍රියාවයි කැතෝඩ ප්‍රතික්‍රියාවයි සුදුසු පරිදි එකතු කළා තමයි समस्त कोश ප්‍රතික්‍රියාව කියන එක ලබා ගන්න. හැදෙලිද මං කියන එක? හරි. එතකොට බලන්න මේ පිළිවෙලට මේ ඕඩර් එකට ඔයා ගියොත් අනිවාර්යයෙන්ම මේ තමයි ප්‍රශ්නෙකට උත්තර ලියන විදිය. සාමාන්‍යයෙන් අහන්නේ ඒකයි. පැහැදිලිද? හරි. මෙතනින් මේ සරල කෝෂයට අදාළ මේ ප්‍රතික්‍රියා ටික හඳුන්වලා ඉවරයි. පැහැදිලිද? හරි. ඊට පස්සේ අපි බලමු මේ සරල කෝෂය සඳහා ලබා ගන්න ලෝහ සක්‍රියතා ශ්‍රේණිය ඇසුරින් කොහොමද වෙනස් වෙන්නේ කියලා. පැහැදිලිද? හරි. එතකොට මේ ටික ඔයාලා නෝට් එකක් දාගෙන නැවත නැවත පුරුදු වෙන්න. එතකොට ඔයාලට පහසුයි. ඉස්සරහට මේ වැඩේ කරන් යන්න හරි ඕනම ප්‍රශ්නයකට උත්තර ලියන්න පුළුවන්. හලෝ. අපි දැන් ඉස්සලත් මම කිව්වා ඔයාලට විද්‍යුත් රසායනික කෝෂයක කැතෝඩයයි ඇනෝඩයයි සම්බන්ධ සක්‍රියතා ශ්‍රේණියේ මොනවද තියෙන්නේ කියලා. හරි. එහෙනම් සක්‍රියතා ශ්‍රේණියයි රසායනික කෝෂයකුයි අතර සම්බන්ධය අපි බලන්නයි යන්නේ පොඩ්ඩක්. හරි. එතකොට මේ බලන්න සක්‍රියතා ශ්‍රේණියේ දැන සිටීම මේකට වැදගත් වෙනවා. ඕන මම ලියනවා සක්‍රියතා ශ්‍රේණිය पोटैशियम सोडियम कैल्शियम मैग्नीशियम एल्युमिनियम जिंक यकड़ टिन लेड हाइड्रोजन कॉपर रसदीय सिल्वर प्लैटिनम रत्न හරිද? දැන් මේක ඔයාට මතක තියාගන්න. දැන් මෙතන පොටෑසියම්, සෝඩියම්, කැල්සියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සින්, යකඩ, ටින්, ලෙඩ්, හයිඩ්‍රජන්, කොපර්, මර්කරි, සිල්වර්, ප්ලැටිනම්, රත්තරන්. එතකොට මේක මතක තියාගන්න මම කෙටි ක්‍රමයක් ඔන්න කියලා දෙනවා. හරි. එතකොට මේක මතක තියාගන්න පොඩි සින්දුවක් හරි ඒක කවියක් හරි කොහොම හරි ඒක අර්ථකථනය කරන්න. ඔන්න මම මතක තියාගත්තේ ඉස්කෝලේ යන කාලේ මෙන්න මෙහෙමයි. හරි. එතකොට ඔයාට පුළුවන් මෙතනදී මෙන්න මේක මතක් කරගන්න. කොහොමද පොට්ට සෝමේ කැලේ මැදින් ඇවිදිනවා හරි ඊට පස්සේ සිනා යමින් ටින් ලෙඩාව කොඳුරනවා ලෙඩාව හපමින් කොඳුරනවා හපමින්
කොඳුරනවා මකර සිල්වර් පැට්ටා බව පවසනවා රත්රන් වලින් සක්‍රියතා නිම වෙනවා හරි කොහොමද කියවන්නේ මේක පොට් පොට් කියලා විතරයි පොට්ට හරි කොහොමද පොට්ට සෝමේ කැලේ මැදින් ඇවිදිනවා සිනා යමින් ටෙන් ලෙඩාව හපමින් කොඳුරනවා මකර සිල්ව පැට්ටා බව පවසනවා රත්තරන් වලින් සක්‍රියතා නිම වෙනවා එතකොට පොට්ට කියන්නේ පොටෑසියම් සෝමි කියලා කියන්නේ සෝඩියම් කැලේ කියලා කියන්නේ කැල්සියම් මැදින් කියලා කියන්නේ මැග්නීසියම් ඇවිදිනවා කියලා කියන්නේ ඇලුමිනියම් සිනා කියලා කියන්නේ සින්ක් යමින් කියලා කියන්නේ යකඩ හරි ටින් කියලා කියන්නේ ටින්ම තමයි ලෙඩා කියන්නේ ලෙඩ් වලට හපමින් කියන්නේ හයිඩ්‍රජන්ට කොඳුරනවා කියන්නේ කොපර් මකර කියලා කියන්නේ මර්කරි නැත්නම් රසදිය සිල්වර් කියලා කියන්නේ සිල්වර් වලට පැට්ටා කියලා කියන්නේ ප්ලැටිනම් වලට අවසානට රසදිය තියෙන ඔන්න පහසුම ක්‍රමයේ සක්‍රියතා ශ්‍රේණිය මතක තියාගන්න. පැහැදිලිද? මෙන්න මේ ක්‍රමයට සක්‍රියතා ශ්‍රේණිය මතක තියාගන්න අය අමතක වෙන්නේ නම් නැහැ ඔයාලට කවදාවත්. පැහැදිලිද? හරි. මේක ඔයාලා නෝට් එකේ දාගන්න. මෙන්න මේ ෂෝට් නෝට් එක ඔයාලට වැදගත් වෙයි. ඔන්න දැන් මේක මතක තියාගන්න. හරි. විද්‍යුත් රසායනික කෝෂයක හරි ඇනෝඩ් එකෙන් ඇනෝඩ් එක කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන පිට කරන එක කියලා. ඉලෙක්ට්‍රෝන පිට කරනාට එයා සක්‍රියතාවය වැඩි කෙනෙක් වෙන්න ඕන. ඉලෙක්ට්‍රෝන පිට කිරීමට කියන්නේ ඔක්සිකරණය වෙන්න. පැහැදිලිද? එතකොට ඇනෝඩ් එක විදිහට ක්‍රියා කරන්නේ මතක තියාගන්න සක්‍රියතාව වැඩි ලෝහය. ඒ කියන්නේ සක්‍රියතා ශ්‍රේණියේ ඉහළින්ම ඉන්න ලෝහය තමයි. සාමාන්‍යයෙන් ඔයාලා දන්නවා විද්‍යුත් රසායනික කෝෂයක් හදනකොට ලෝහ දෙකක් ගන්නවා ධනාග්‍රය හා ඍණාග්‍රය ලෙස. එතකොට සක්‍රියතාවයෙන් වැඩි ලෝහය තමයි මතක තියාගන්න ඇනෝඩේ වෙන්නේ. සක්‍රියතාවයෙන් අඩු ලෝහය තමයි නම් කැතෝඩේ වෙන්නේ. එහෙනම් අපිට මෙහෙම ලියන්න පුළුවන්. අපි යනවා කැතෝඩේ. හරි. මේ බලන්න කැතෝඩේ විදිහට ගන්න පුළුවන්. සක්‍රියතාවය අඩු ලෝහය පැහැදිලිද? මතක තියාගන්න එනවා විද්‍යුත් රසායනික කෝෂයක ඇනෝඩ් එක වෙන්නේ විතරම සක්‍රියතාවය වැඩි ලෝහය. කැතෝඩ් එක වෙන්නේ සක්‍රියතාවයේ අඩු ලෝහය. පැහැදිලිද? හරි. එතකොට මෙන්න මේක මතක තියාගෙන අපි පොඩි ක්‍රියාකාරකමක යෙදුමු. පැහැදිලිද? හරි. එතකොට මේ බලන්න යකඩයි කොපරුයි ගම් අප ගන්නවා යකඩයි කොපරුයි හරි යකඩ කොප දැන් මේ දෙන්න අතරින් කොහොමද ඇනෝඩිය කැතෝඩිය අපි තීරණය කරන්නේ ඇනෝඩිය කවුද කැතෝඩිය කවුද කියලා දැන් මෙතනින් බලන්න ඕන ඉහළින්ම ඉන්න එක يعني සක්‍රියතාවය වැඩිම ඉන්න එකනවා තමයි ඇනෝඩිය වෙන්නේ සක්‍රියතාවය අඩු එක්කෙනා තමයි කැතෝඩිය වෙන්නේ පැහැදිලිද හරි දැන් මෙතනින් බලන්න යකඩයි කොපරුයි අතරින් කවුද සක්‍රියතාවය වැඩිම? ආ යකඩ තමයි සක්‍රියතාවය වැඩි. එහෙනම් මෙයා තමයි ඇනෝඩ් එක වෙන්නේ. එහෙනම් මෙයා කැතෝඩ් එක වෙනවා. පැහැදිලිද? ඊට පස්සේ ඔයා හිතන්න මම තව උදාහරණයක් ගන්න. ඔයා හිතන්න සිකුයි මැග්නීසියමුයි ආව කියලා. සිකුයි මැග්නීසියම්. එතකොට මෙතනදී ඔයා බලන්න ඕන සක්‍රියතා ශ්‍රේණියේ ඉහළින් ඉන්නේ කවුද කියලා. සක්‍රියතාව සක්‍රියතාවය වැඩි කවුද කියලා. එතකොට මෙතන සක්‍රියතාවය වැඩි කාගේද? මැග්නීසියම්ගේ වැඩි. එතකොට මෙතන කවුද? මැග්නීසියම් ඇනෝඩිය වෙනවා. සක්‍රියතාවය වැඩි නිසා සක්‍රියතාවෙන් අඩු නිසා සික් කැතෝඩය වෙනවා. පැහැදිලිද? හරි. ඉස්සල්ලා මොකද උනේ? සිකුයි කොපරුයි ගත්තාම සිංක් තමයි ඉස්සරහා හිටියේ. ඒ කියන්නේ උඩින් හිටියේ. ඒක නිසා සිංක් තමයි නෝඩිය වුනේ. සිංක් තමයි ඔක්සිකරණය වුනේ. පැහැදිලිද? එතකොට මෙතනදී ඔයාලට පැහැදිලි කොහොමද මේ ඇනෝඩේ කැතෝඩේ කියන එක තීරණය වෙන්නේ සක්‍රියතාවයත් එක්ක කියලා. පැහැදිලිද? හරි. අපි මේ සක්‍රියතා ශ්‍රේණියට අනුව ඔන්න
ඔයාලට ඇනෝඩේ කැතෝඩේ තීරණය වෙන විදිය කියලා දුන්නා. පැහැදිලිද? අපි තව කෝෂයක් රසායනික කෝෂයක් අරගෙන බලමු කොහොමද ඒක වෙනස් වෙන්නේ කියලා මම මේ ප්‍රතික්‍රියා ටික එහෙම ලියලා පෙන්නන්න. පැහැදිලිද? එතකොට මෙතනින් විද්‍යුත් රසායනික කෝෂයක තියෙන සිද්ධාන්ත ටික විද්‍යුත් රසායනික කෝෂය කියන මාතෘකාව යටතේ තියෙන සිද්ධාන්ත ටික අවසන් වෙනවා. ඔයාලට දැන් විද්‍යුත් රසායනික කෝෂ වලින් අහලා තියෙන ඕනම ප්‍රශ්නයකට උත්තර ලියන්න පුළුවන්. ඒ වගේම ඕනම කරුණක් ඔයාලට තහසෙන් තේරුම් ගන්න පුළුවන්. දැන් මොකද අවශ්‍ය මූලික සිද්ධාන්ත ටික කිසිම වැල්වට අරන් නැතුව කිසිම දෙයක් පැටලවන්නේ නැතුව පිළිවෙලකට ඔන්න සකස් කරගෙන ඇවිල්ලා ඔන්න ඔයාලට හොඳ අංග සම්පූර්ණ පාඩමක් ඔන්න ඔයාලට ඉවර කරලා තියෙනවා. එතකොට අපි පළවෙනි කොටස ඉවරයි විද්‍යුත් රසායනික. හරි. මම හිතනවා ඔයාලා හැමෝටම විද්‍යුත් රසායනයේ පළවෙනි කොටස විද්‍යුත් රසායනික කෝෂ කියන කොටස හොඳින් අවබෝධ වුණා කියලා. ඔයාට එහෙම අවබෝධ වුණා නම් අනිවාර්යයෙන්ම ඔයා තව කෙනෙකුට බලන්න වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම ඔයා වීඩියෝ එක කැමති නම් ලයික් එකක් දාන්න. ඒ වගේම අපිව subscribe කරන්න. ඒ වගේමයි subscribe button එකට යහ පැත්තේ තියෙන bell icon එක click කරන්න. එතකොට ඔයාට මම වීඩියෝ එකක් දැම්ම ගමන්ම ඒ notification එක එනවා. එතකොට ඔයාට අලුත් වීඩියෝ බලන්න පුළුවන්. අපිත් එක්ක රැඳිලා ඉන්න ඉස්සරහට ඔයාට ලොකු ප්‍රයෝජනයක් වෙයි. අනිවාර්යයෙන්ම ඉස්සරහට paper class එකක් මම මේ විදිහටම පටන් ගන්නවා. ඔයාට අමාරු පාඩම් තියෙනවා නම් comment කරන්න. මම ඒ වෙනුවෙන් ඒකට වීඩියෝ එකක් කරන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්. හැමෝම හොඳට වැඩ කරලා ජය ගන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.